සුබ දවසක් DP Education IT Campus YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද අපේ HTML file එකට CSS add කරගන්නේ කියලා. ඒ යටතේ අපි ක්‍රම තුනක් ගැන කතා කරා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මොනවද මේ CSS වල comments කියන්නේ කියලා. ඉතින් මේ comments කියන දේවල් අපි පාවිච්චි කරගන්නේ අපේ කෝඩ් එක අපිට ලේසියෙන් අඳුරගන්න පුළුවන් වෙන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මොකක් හරි ස්ටයිල් එකක් ලිව්වොත් අපිට පුළුවන් කමෙන්ට් එකක් දාන්න මේ කපි ලිව්වේ මෙන්න මේ එලිමන්ට් එක ස්ටයිල් කරන්න කියලා. එතකොට වෙන කෙනෙක් හරි අපිම පස්සේ කාලෙක කෝඩ් එක බලනවා නම් හරි අපිට මේ කෝඩ් එක හොයාගන්න ලේසි වෙනවා. ඉතින් මේ comments browser එකෙන් ignore කරනවා. ඒ කියන්නේ browser එකෙන් මේ comments display කරන්නේ නැහැ. අපි ඒව පාවිච්චි කරන්නේ අපේ පහසුව සඳහා විතරයි. ඉතින් අපි බලමු කොහොමද CSS වල comments එක අපි වැඩ කරන්නේ කියලා. එතකොට මේ CSS වල comments අපි place කරන්නේ මෙන්න මේ style tag දෙක ඇතුලේ. ඒ කියන්නේ internal CSS එකක් නම් අපි මේ style tag දෙක අතරේ තමයි අපේ comments place කරන්නේ. ඒක external CSS file එකක් නම් අපි මේ file එක ඇතුලේ ඕනෙම තැනක මේක paste කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ style tag දෙක ඇතුළට යනවා. ඉතින් මම comment එකක් add කරගන්න යන්නේ මගේ HTML file එකේ තියෙන පළවෙනි paragraph එක ස්ටයිල් කරන්න තමයි මේක ලියලා තියෙන්නේ කියලා පෙන්වන්න. ඉතින් අපි comment එක add කරන්නේ මෙන්න මෙහෙමයි forward slash එක type කරගන්නවා. star mark එක add කරගන්නවා. ඊට පස්සේ comment එක close කරන්නේ ඉස්සෙල්ලාම star mark එක ඊට පස්සේ ආයමත් forward slash එක. ඉතින් ඔය දෙක අතරේ type කරන ඕනෙම එකක් comment එකක් විදිහට තමයි මෙයා සලකන්නේ. මම මෙතනින් type කරගන්නවා this is my style for the first paragraph element කියලා. හරි. දැන් මම පස්සේ කාලෙක ඇවිල්ලා මගේ කෝඩ් එක බලනවා නම් එහෙම නැත්නම් වෙන කෙනෙක් මගේ කෝඩ් එක ස්ටඩි කරනවා නම් එයාට මේක බැලුව ගමන් තේරෙනවා මේ HTML ෆයිල් එකේ තියෙන පළවෙනි paragraph element එක ස්ටයිල් කරන්න තමයි මෙයා මේ internal CSS එක දාලා තියෙන්නේ කියලා. ඉතින් ඔය වගේ අපේ පහසුව සඳහාම තමයි අපි මේ comments පාවිච්චි කරන්නේ. ඉතින් අපි මේකට කියනවා සිංගල් ලයින් comment එකක් කියලා. මොකද එකම ලයින් එකකින් අපි මේ ඔක්කොම ටයිප් කරේ. එතකොට අපිට මේ comment එක අපේ style tag දෙක ඇතුලේ ඕනෙම තැනක paste කරන්න පුළුවන්. මෙතන උඩින්ම paste කරන්න ඕනි කියලා එකක් කොහෙවත් නැහැ. මේක මම මේ විදිහට cut කරගත්තොත් මට පුළුවන් මෙන්න මෙතන උනත් මේක දාන්න. එහෙම නැත්නම් මේ මැද්දකින් උනත් මට මේක දාන්න පුළුවන්. මෙතන උනත් මට මේක දාන්න පුළුවන්. මේ ඕනෙම තැනක මට comment එක add කරගන්න පුළුවන්. නැත්නම් මෙතන දාන්නත් පුළුවන්. මේ ඕනෙම තැනක ඔයා කැමති විදිහට ඔයාගේ comment එක දාගන්න. ඔයා හිතන්න මෙතන 30 pixels තියෙද්දී ඔයාට නිකන් බලන්න ඕනි කියලා 50 pixels වගේ දැම්මහම මේක කොහොමද පේන්නේ කියලා ඔයාට පුළුවන් මේක comment කරලා 50 pixels කියන එක කෝඩ් එක වැලියු එක විදිහට දාන්න. මේ විදිහට comment එක close කරගන්න. හරි. ඊට පස්සේ ඔයාට පුළුවන් 50 pixels කියලා දෙන්න. හරි. දැන් මේක save කරලා බැලුවොත් ඔයාගේ apply වෙන්නේ මේ 50 pixels කියන එක. ඒකට හේතුව තමයි 30 pixels කියන එක comment කරලා තියෙන්නේ. මේක මේ විදිහට save කරලා මම යනවා මගේ browser එකට. මෙතන මේක refresh කරොත් ඔයාට පේනව ඇති මගේ මේ CSS එක මෙතන පෙන්වනවා. හැබැයි apply වෙලා තියෙන්නේ මෙන්න මේක. ඒකට හේතුව තමයි අපි external CSS එකත් අපේ file එකේ දාලා තිබුණ නිසා. අපි ඒක චුට්ටක් අයින් කරගමු. මේ විදිහට අපිට පුළුවන් මේකත් comment කරගන්න. අපේ external CSS එකත් අපි මෙහෙම comment කරගමු.
ඉතින් අපිට පුළුවන් මේ external CSS එකත් comment කරගන්න. හැබැයි ඔයාට මෙතනදී CSS comments පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ external CSS එක තියෙන්නේ style tag දෙකෙන් එළියේ. අපිට CSS comment එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ style tag දෙකේ ඇතුලේ කියලා මම ඔයාට මුලින්ම කිව්වා. ඉතින් අපිට මෙතනදී දාන්න වෙන්නේ HTML comment එකක්. HTML ඔයා ඉගෙනගෙන තියෙනවා නම් ඔයා දන්නවා කොහොමද comment එකක් දාන්න කියලා. මෙන්න මේ විදිහට comment එක type කරගන්න තියෙන්නේ. ඊට පස්සේ comment එක close කරගන්න ඕනේ මෙන්න මෙහෙම. හරි. දැන් අපි ගිහිල්ලා බැලුවොත් අපේ browse එකට ඔයාට පෙනේ font size එක 50 pixels apply වෙනවා. මොකද අපේ external CSS file එක අපි comment කරගත්තා. දැන් මම යනවා මගේ browse එකට. හරි. 50 pixels apply වුණා. ඔයාට පේනවා ඇති මගේ comment එකත් මෙන්න මෙතන පෙන්නනවා. ඉතින් ඔය විදිහට තමයි අපි CSS වල comments පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාට මතක ඇති මම කිව්වා මේ comment එක single line comment එකක් කියලා. ඒකට හේතුව තමයි මෙයා එකම line එකේ තමයි ඉන්නේ. අපිට ඕන නම් මේක multi line comment එකක් විදිහට convert කරගන්නත් පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ අර විදිහටම ඔයාට කැමති තරම් පේලි වල comment එක type කරලා comment එක ඉවර වෙන line එකට මෙන්න මේ comment එක end කරන code එක දාන එක. ඒ කියන්නේ star mark එකයි forward slash එකයි දාන එක. ඉතින් මේක multi line comment එකක්. මොකද lines ගොඩකට යනවනේ. එහෙනම් තමයි අපි multi line comment එකක් කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපි comments එක වැඩ කරන්නේ. ඔයා එතකොට අද ඉගෙන ගත්ත CSS comments සහ HTML comments ගැන. ඉතින් ඔයා දැන් දන්නවා කොහොමද ඔයාගේ style rules වලට comments add කරගන්න කියලා. ඉතින් එක පුරුද්දක් විදිහට ඔයා කරගෙන යන්න ඔයාගේ coding වලදී. එතකොට ඔයාට කිසිම වෙලාවක code එකක් හොයාගන්න ගොඩාක් කාලය ගත කරන්න ඕනේ නැහැ. මොකද ඔයා comment එකක් දාලා තියෙන නිසා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු CSS colors එක කොහොමද වැඩ කරන්නේ කියලා.